ವರ್ತಮಾನ ಜನಾಧಿಪತಿವರಾಗಿ ನೀಲಕಾಳೆ ಅವಸಾನವಿನ ದಿನ ಸಂಬಂಧಿ ಅರ್ಥ ನಿರೂಪಣೆ ಲಭಾ ದಿನತೂರು ದನಟ ಸಲಸುಂ ಕಿರಿಮಿನ್ ಪಾವತಿನ ಪರಿಧಿ ಜನಾಧಿಪತಿವರನೆ ಪವತ್ವೀಮ ವೆಲಕ್ವೀಮೆ ನಿಯೋಗ್ಯಾಕ್ ನಿಗುತ್ ಕರ್ಣಮೆನ್ ಇಲ್ಲ ಗೊಣುಕರ ಅತಿ ಮೂಲಿಕ ಐತಿಹಾಸಿಕಂ ಪೆತ್ಸಮ ಸಲಕಾ ಬೆಲೀಮ ಮೇವನ ವಿಟ ಶ್ರೇಷ್ಠಾಧಿಕರಣೆ ಹಮುವೆ ಕೆಂದವಾ ತಿಬಿನವಾ ಅಗವಿನಿಸುರು ಜಯಂತ ಜಯಸೂರ್ಯ ವಿಜಿತ್ ಮಲಾಲ್ಗುಡ್ ಮುರುದು ಪ್ರಣಾಂದು ಪ್ರೀತಿ ಪದ್ಮನ್ ಸೂರಸೇನ ಸಹ ಎಸ್ ತುರೈರಾಜಯನ ಆಯ್ಗಿನ್ ಸಮನ್ವಿತ ಪಂಚಪುತ್ಕಲ ಶ್ರೇಷ್ಠಾಧಿಕರಣ ವಿನಿಸುರು ಮಡುಲಕ್ ಇದಿರಿಯೇ ಮೇಮ ಪೆತ್ಸಮ ಸಲಕಾ ಬೆಲೀಮ ಸಿದುವಾಣೆ අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education මේ වන විට නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා. ව්‍යවසායකයෙකු වන CD ලෙනව මෙම වෙත්සම ඉදිරිපත් කළා. මේ අතර වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5ක් බව පැහැදිලියයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ වෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කාද සිල්වා මෙම දැනුම් දීම සිදු කළා. අදාළ වෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවයි ඇය සඳහන් කළේ. මේවන විට මෙම පෙත්සමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජාතික ජනබලවේගයේ පාර්ශව දෙකක් අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සමගි ජනබලවේගයේ පාර්ශව හතරක් අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.